අසිරිමත් නත්තල පිළිගන්න රටම සූදානමි. ජල ගැලීම් වලින් අවතැන් වූවන්ට රජයෙන් කඩිනම් සහන, ප්‍රබල අකුණු හා තද වැසි ගැන කාලගුණය අනතුරු අඟවයි. ලබන පළමුවනදා සිට සෑම ආසනයකටම රුපියල් මිලියන 300 බැගින් ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා එක ආසනයකට මිලියන 300ක් දෙනවා. ශ්‍රීලනිප ප්‍රතිසංවිධානය ජනවාරියේ අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු, පාසල් ප්‍රවාහන ගාස්තු හා රීරෝද රථ ගාස්තු පහතට හිටපු පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ්ට වසර 7ක සිරදඬුවම්. උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් එක් අයෙකු මියගොස් පවුල් 22,823කට අයත් පුද්ගලයන් 73,343 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු මුදල් වෙන්කර ඇති බව රජය අවධාරණය කරනවා. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා කිලොච්චි ප්‍රදේශයට ගොස් එහි තත්ත්වය සොයා බැලුවා. එහි තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අමාත්‍යවරයා අද පස්වරුවේ ලබා දුන්නා. උතුරු පළාතට බලපෑ ඇති ආපදා තත්ත්වයේ හේතුවෙන් විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආපදා කළමනාකරණ නිලධාරීන් යොහුසුලුව කටයුතු කරනවා. විශේෂයෙන් ජල ගැලීම් වලට කොටු වී සිටි පුද්ගලින් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සිය දායකත්වය උපරිමයෙන් ලබා දුන්නා. තවදුරටත් සහන සැලසීමේ කටයුතුවල ඔවුන් නිරතව සිටිනවා. වැඩිම පිරිසක් ආපදාවට පත්ව සිටින්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ. උතුරේ ජල ගැලීම් වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. උතුරු ප්‍රදේශයේ කිලිනොච්චි මුලතිව් දිස්ත්‍රික්ක ඇතුළු විශාල ප්‍රදේශයකට මේ වර්ෂාවෙන් හානි වෙලා තියෙනවා. අවතැන් වුණ අයට ප්‍රථමයෙන්ම ආහාර සහ සෞඛ්‍ය පහසුකම් දෙන එක ගැන ප්‍රමුඛත්වය ලබලා දුන්නා. ඒ කටයුතු දැන් හොඳින් කරගෙන යනවා. ඒට අවශ්‍ය මුදල් රජයෙන් අපි වෙන් කළා. අවශ්‍ය මුදල් දැන් ලබලා දීලා තියෙනවා. ඒ සියලු කටයුතු කරන රජයක් විදිහට පියවර අරන් තියෙනවා. හමුදාව, පොලිසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව මේගොල්ලත් මේවට කටයුතු කරලා තියෙනවා. විච හානිය සම්බන්ධව අපි වාර්තාවක් කියවන්න කියලා අපි දාලා තියෙනවා. බලනවා මේකට විශේෂ කමිටුවක් දාලා අපි දැන් සාකච්ඡා කරලා මේක බොහොම කඩිනමින් කරන්න බලාපොරොත්තු වෙනවා. කිලිනොච්චි සංචාරයෙන් අනතුරුව එහි තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අමාත්‍යවරයා අද පස්වරුවේ ලබා දුන්නා. විපතට පත් ජනතාවට කඩිනමින් සහන අකණ්ඩව සපයන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දුන්නා. ඔවුන්ට වන්දි ලබා දීමේ කටයුතුද වහාම ආරම්භ කරන ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ජනතාව වෙත සහන ලබා දීමට හැකි පමණින් ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍යවරයා පෞද්ගලික අංශයෙන්ද ඉල්ලීමක් කළා. විපතට පත්වුවන් සහන මධ්‍යස්ථානවල රඳවා අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවරගෙන තිබෙනවා. උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වවුනියාව කිඩවාරන්කුළඹ වැවේ වාන්දුරටු 3ක් විවෘත කර තිබෙනවා. ප්‍රදේශයේ සියලුම වැව් පිටාර ගලමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ජල ගැලීම් නිසා අවතැන්ව සිටින ජනතාවට පිසු ආහාර සහ සෙසු පහසුකම් සැලසීමට රජය උපරිම පියවරගෙන තිබෙනවා. කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රාජ්‍ය ආයතන මෙන්ම ආරක්ෂක අංශද ඒ සඳහා එක්ව සිටිනවා. වැව් කැඩී යාමෙන් ගලාගිය ජලයට හසුව පීඩාවට පත් ජනතාව බේරා ගැනීමට යුද හමුදාව එක්ුණා. කිලිනොච්චි, ඔලුමඩු වැව හා පුදුමච්චි නාඩුකුළම් වැවට යාබදව ජීවත් වූ පිරිස් ආරක්ෂක ස්ථානවල රඳවා පිසු ආහාර ඇතුළු සෙසු පහසුකම් ලබා දීම යුද හමුදාවේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. උතුරේ අවතැන් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතාද මෙසේ අදහස් පළ කළා. දින කිහිපයක පටන් ඇදහැලෙන තද වැසි සහිත තත්ත්වයේ සමගම මුලතිව් කිලිනොච්චි යාපනය කියන දිස්ත්‍රික්කවලත්, මන්නාරම් සහ වවුනියා කියන දිස්ත්‍රික්කවලත් ආපදා තත්ත්ව රැසක් අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම පැවතුන මිලිමීටර 360කට වැඩි වැසි තත්ත්වයන් සමගම බොහෝ ප්‍රදේශ පහත් බිම් ජලයෙන් යටවීම හේතුවෙන් තමයි මෙම තත්ත්වය ඇති වුණේ. කිහිප පිරිසක් හිරවීමට ලක් වුණා. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක වෙලා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සමග අඛණ්ඩ සහයෝගයෙන් එම කාර්යය ඉටු කරලා තිබෙනවා. තත්ත්වය යහපත් අතරපත් වෙමින් පවතින බව තමයි අපේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා කළ තිබෙන්නේ. ප්‍රතිපත් ජනතාවට සහන ලබා දීම අඛණ්ඩව සිදු කරන ලබල තිබෙනවා. සහානිකුත් සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලුම පහසුකම් ලබා දීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මගිනුත් එකම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මූල්‍යමය ප්‍රතිපාදනයන් ඒක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්පූර්ණ අධීක්ෂණය සමගම කටයුතු කළ තිබෙනවා.
මෙතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරේ සහ නැගෙනහිර පළාත්වලට අද දිනේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. දිවයින්ට බලපාන ඊසාන මෝසම් කාල පරිච්ඡේදය තමයි ලැබිලා තියෙන්නේ. ඒ හේතුව නිසා විශේෂයෙන්ම උතුරු කුරුමැද නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම විදක වර්ෂාපතනය ඇති වෙන්න හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුම් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඒක අකුණු අනතුරු වලින් සිදුවන හානිය වළක්ව ගන්න නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන්. දිවයින වටා මුහුත් තීරයේ ගත්තොත් විශේෂයෙන්ම ඉරුකුණා මලේ සිට අංකසන් සූරේ හරහා කුත්තලම දක්වා තියෙන වෙරළපඩ තීරයට ඔප්පෙන් තියෙන ගැඹුරු හා නොගැඹුරු මුහුත් තීරවල තනින් තන වැසි හෝ ඉගුරු සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් උතුරේ පාසල් සිසුන්ට සහන සලසන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව පීඩාවටපත් දරුවන්ට අමතර පාසල් නිලැඳුම් කටලයක් සහ පාමහන් ලබා ගැනීම සඳහා වවුචරයක් මෙන්ම විනාශ වූ පෙළපොත් සඳහා අලුතින් පෙළපොත්ද ලබා දීමට නියමිතයි. ජේසු බිනදානන්ගේ උපත සැමරෙන අසිරිමත් නත්තල උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ලෝවා සී කිතුණු බැතිමතුන් සමග එක්ව නත්තල සැමරීමට ශ්‍රී ලංකාවේ කිතුණු බැතිමතුන්ද සූදානම්ව සිටිනවා. කිතුණු බැතිමතුන් නිමහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල අද මැදම රාත්‍රියෙන් උදා වෙනවා. නතාලේ යන ලතින් වචනෙන් විකාශනය වී ඇති නත්තල යන වචනේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බවගෙන මරියතුමීගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුකී කවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුණුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලොවත් මනුලොවත් යාකල සාමී කුමරුන් වන ජේසුස් සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍ය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම, පරිත්‍යාගය, අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිපුටයක් කෙත්ව තිබෙනවා. අසිරිමත් නත්තල සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ පැවැතුණා. ඒ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සහ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ලබන ජනවාරි මැදවන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ. සියලුම ආසන සංවිධායකවරුන්ගේ දායකත්වය සහ කැපවීම ඒ සඳහා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරීමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න, ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන එස්.පී. දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙ අතර මෙම හමුවෙන් අනතුරුව හිටපු අමාත්‍යවරුන් මෙසේ අදහස් පළ කළා. අධික ජනාධිපතිතුමා ප්‍රකාශ කරා විශේෂයෙන්ම ලබන ජනවාරි මාසයේ අලුත් සංවිධායකවරුන් පත් කරලා ඒ වගේම පක්ෂපේ සංවිධාන වැඩපිළිවෙල අපි සාකච්ඡා කළා. දැන් සම්පූර්ණයෙන් අවසන් කරලා තිනෝ ඒ ක්‍රියාත්මක කිරීම අලුත් සංවිධායකවරුන් පත් කරමින් පස්සේ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික ලෑස්ති කරන්න ඊට අමතරව පුල් සම්දානයක් ස්ථාපිත කරන්න මේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවලා ක්‍රියා කරන ඒ වැඩ පිළිරටත් අද අවශ්‍ය කරන සාකච්ඡා ටික සිද්ධ වුණා. අපි හිතන්නේ පුළුල් ජාතික සංවිධානයක් හදන්න පුළුවන්. මේ රටට ආදරය කරන දේශප්‍රේමී අය ගොඩක් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. අපි ඒ අයත් එක්ක කතා කරමු. අතවුල මහත්තයලා, තොණ්ඩමන් මහත්තයලා, ඒ වගේම ඩග්ලස් දේවානන්ද මහත්තයලා පවා ඒ සම්දානයේ විධායක සභා සිමට අද ආව ආරාධිතයන් හැටියට. ඒ නිසා මේ වෙනකොට අපිට පේනවා සිංහල, දෙමළ, මුස්ලිම් ඒ සියලුම ජනකොටස් නියෝජනය කරන පක්ෂ මේ ගොඩනැගෙන මහා පුළුල් සන්ධානයේ වටා ඒකරාශියකින් පවතිනවා. ඒ සකස් වෙන පුළුල් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පාර්ශ්වයක් බවට පත් වෙලා රට ඉදිරියට ගෙන එන වැඩපිළිවෙලට සම්පූර්ණ දායකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් මරන්න බැරි දේශපාලන පක්ෂයක්. විශේෂයෙන්ම අනාගතයේ අපේ પરම්පරාවට ඒ වගේම අපේ රටට යහපතක් වෙන තීන්දුව තමයි ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට අපි පක්ෂයේ ශක්ති කරමින් පක්ෂයේ ඉදිරියට ජයග්‍රහණය කිරීම තමයි අපේ එකම බලාපොරොත්තුව. සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබන ජනවාරි පළමුවෙනිදා සිට සෑම ආසනයකටම රුපියල් මිලියන 300 කින් ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ලබන වසර සංවර්ධනයේ වසර බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ ඒ මහතා පිළිගැනීමේ උත්සවයකදී. මාතරදී මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාතර බෝධිය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. අනතුරුව මාතර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී උත්සවය පැවැත්වුණේ. ඊට විශාල පිරිසක් එක්ව සිටියා. අපේ සංවර්ධනය එදාටත් වඩා වේගවත්ව දැන් ආරම්භ කරන්න ඕනේ. ලංකාවේ සෑම ආසනයකටම මේ වතාවේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා එක ආසනයකට කෝටි 30ක් එහෙම නැත්නම් මිලියන 300ක් දෙනවා. ලංකාවේ කවදාවත් ගමේ සංවර්ධනය වෙනුවෙන් මේ තරම් මුදලක් දීලා නැහැ. මේ මුදල දෙන්නේ අනිත් සංවර්ධන කටයුතු වෙද්දි. මේක සංවර්ධනයේ වර්ෂය ඇතුළත අපි නම් කරන්න ඕනේ. එහෙනම් මේ විදිහට අපි දැන් අලුත් ගමනක් ආරම්භ කරා. මේ අතර වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ සාගල රත්නායක මහතා පිළිගැනීමේ උත්සවයක් මොරවක නගරයේදී පැවැත්වුණා. රතිඤ්ඤා දල්වමින් කිරිබත් කමින් ජයසැමරීම මෙහිදී සිදු කෙරුණා. ජනතා නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියා. ලබන 27 වනදා එනම් අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු පහත දමා තිබෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මූලිකත්වයෙන් එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඉන්ධන මිල අඩු කිරීමට සමාන්තරව 4%කින් බස් ගාස්තු අඩු කරනවා. ඉන්ධන මිල රුපියල් 10කින් අඩුවීම ගැන බස් සංගම් සමගත්, ත්‍රිවිල සංගම් සමගත් අපි සාකච්ඡා කරා. ඒ ප්‍රතිඵලයක් හැටියට දැනට අපි තීරණය කරලා තියෙනවා ඒගොල්ලන්ගේ එකඟතාවය අනුව බස් ගාස්තු 4%කින් අඩු කරන්න. අවම ගාස්තු වෙලා තියෙන රුපියල් 12 ඒක අපි අඩු කරන්නේ නැහැ. ඒකෙදි දෙවෙනි ගාස්තුවේ සිට පස්වෙනි ගාස්තු කාණ්ඩය දක්වා රුපියලකින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අවසාන ගාස්තුව රුපියල් 41කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පාසල් ප්‍රවාහන සඳහා වෙන ගාස්තුව 3%කින් අඩු කරලා තියෙනවා. ත්‍රිවිලල් ගාස්තු වලින් මුල් කිලෝමීටරට අය කරන ගාස්තුව රුපියල් 10කින් අඩු කරන්න සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ සංගමය අපිට දැනුවත් කරලා තියෙනවා. මේ සියල්ලම මේ මාසේ 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා. නැවතත් ප්‍රවෘත්ති. නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය අමාත්‍යංශවලදී අද රාජකාරිය ආරම්භ කළා. කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරිය ආරම්භ කළා. දයා ගමගේ සජිත් ප්‍රේමදාස, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අපි පහුගිය වසර 3 මාර තුලදී විශාල කාර්යභාරයක් මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි ආරම්භ කරා. අපිට නැවත ඒ ගමන ආරම්භ කරලා මේ රටේ ජනතාවට ඒ කරන්න තියෙන සේවය කරන්න අද අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ එකම පරමාර්ථය තියෙන්නේ මේ රටේ සමස්ත ජනතාවටත් රටටත් විශාල වැඩ කොටසක් කරන්න. ඒ වැඩ කොටස කරන්න අපිට ශක්තිය තියෙනවා. ඒ නිසා අපිට හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව අද උදා කරලා තියෙනවා. සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද සිය රාජකාරී ආරම්භ කළා. සර්වාගමික වතාවත් මැදියේ රාජකාරී ආරම්භ කිරීම සිදු වුණා. දරුවක මහත්මයා නැවත වරක් මේ රාජකාරිය මට බාර දුන්නේ රටට වැඩිම ආදායම් ලබා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨයක් හැටියට පරිවර්තනය කරන්නයි. මට විශ්වාසයක් තියෙනවා අපිට නැවත වරක් මේ නැති වෙච්ච සංචාරක අවස්ථාවල් ලබා ගන්න අපිට පුළුවන් වෙයි කියලා මම අපේක්ෂා කරනවා. මේ ඉදිරි මාස 9-10 තුලදී නැවතවරක් අපි ඉදිරියට ගෙනාවු මේ සංචාරක ව්‍යාපාරය දිගටම අපිට වර්ධනයක් ඇතුව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය අමාත්‍යංශයේදී රාජකාරී කටයුතු අද ආරම්භ කළා. අජිත් පී පෙරේරා මහතා සිය ධුරේ රාජකාරී ආරම්භ කළේ ආගමික වතාවත් මැදදී. එම අවස්ථාවට අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වැඩභාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළා. මගේ අදහස නම් මේ රට ඉදිරියට ගෙන යා හැකි ප්‍රධානතම ව්‍යාපාර ක්ෂේත්‍රය තොරතුරු තාක්ෂණය. මේක රාජ්‍ය විතරක් නෙමෙයි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට පෞද්ගලික අංශය අත්‍යවශ්‍යයි. රජයේ වගකීම, එහා සම්බන්ධ රෙගුලාසි සහ ඒ නෛතික වටපිටාව, ප්‍රතිපත්තිමය වටපිටාව හදලා ඒවා දිරිමත් කිරීම. එනිසා පෞද්ගලික ව්‍යවසායකයා ශක්තිමත් කරන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති දිරිගෙන. මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරේ දිවුරුම් දුන් රංජන් රාමනායක මහතා අද වැඩබහර ගත්තේ සිය අමාත්‍යංශයේදී. මේ අමාත්‍යංශය
ගැන අධ්‍යයනය කරද්දී මම හිතනවා ජනතාවට ඉතාම විශාල සේවයක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් ඇට මම මේ අමාත්‍යාංශයේ දකිනවා. මට ඔබගේ සියලු දෙනාගේ කැපවීම, අවංකත්වය, ඉක්මනට වැඩ කිරීම, ඒ සියලු දේවල් මම මේ අවස්ථාවේ මේ සියලුම කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාගෙන් මම බලාපොරොත්තු වෙනවා. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා දිස්ත්‍රික් අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළා. විශේෂයෙන් ආයෝජන මණ්ඩලය තුළින් අපේ ආයෝජකයන් කඩිනමින් තමන්ගේ අවස්ථා ඉෂ්ට කරන තැනක් බවට පත් කර ගැනීම තමයි අපේ ඉලක්කය. මොකද මම විශ්වාස කරනවා මට අලුත් තැනක් විදියට මම හිතනවා මේක අභියෝගයක්. මේ අභියෝගය බාරගෙන කටයුතු කරන්න පුළුවන් වෙයි. ඒකට මට ලොකු ශක්තියක් මගේ ඇමතිතුමා. ඒ වගේම මේ දක්ෂ නිලධාරී මණ්ඩලය අපේ සංවර්ධන මණ්ඩලෙත් ආයෝජන මණ්ඩලෙත් ඉන්න. ඒ නිසා මම හිතනවා එයත් එක්ක විදිහට වැඩ කරන්න. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා නාරාහෙන්පිටි පිහිටි නිපුණතා පියසේදී වැඩබහර ගත්තා. ආගමික ආශිර්වාද මැදෙහි වැඩබාර ගැනීමේ අවස්ථාවට අමාත්‍යංශයට අයත් ආයතනවල නිලධාරීන් රැසක් එක්ව සිටියා. අපි ඉලක්ක වෙලා තිබුණේ කුසලතා පූර්ණ තරුණ පරපුරක් මේ රටේ ගොඩනගන්නටයි. දැන් අද ඉඳලා අපි අපේ නවත්තරපු තැනින් ඉස්සරහට අපි යනවා. ඉදිරි කාලයේදී අපේ අමාත්‍යංශයේ අපේ තරුණ පරපුර වෙනුවෙන් උපරිම අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම කැපවීමකින් යුතුව වැඩ කරනවා කියලා අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. දිරියෙන් ලබා ගන්නා ජයග්‍රහණ සමහර වෙලාවට වෙස් බලාගෙන පැමිණෙන ආශිර්වාද වෙනවා. එවන් දිරිමත් දීනෙකගේ නිවාස සිහිනය අද සැබෑ වුණා. මොනරාගල පොල්ගහගම පදිංචි එල්පීජී අමරා ඉන්දුමති කරුණාතිලක මොනරාගල මාරි ආරාව මහවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යාවක්. ක්‍රීඩාවට දස්කම් දක්වන ඇය මේ වන විට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙනවා. පසුගියදා ඉන්දුනීසියාවේ පැවති පැරා ආසියානු තරගාවලියේ රිදී පදක්කමක් දිනා ගැනීමටද ඇය සමත් වුණා. ආර්ථික දුෂ්කරතා සමග ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලබාගත් අමරා ඉන්දුමති දිරිය දියණියට නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 30ක් වටිනා නිවසක් පරිත්‍යාග කළා. නිවාස අමාත්‍යංශයේ මෑත ඉතිහාසයේ කිසිම දවසක මේ ආකාරයෙන් අපේ රටට ගෞරවය අභිමානය උදා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවාස ශක්තිය මෙලෙසින් ලබා දීලා නැහැ. දුෂ්කර රැසක් මැද්දේ ඒ ක්‍රීඩාව කරගෙන යන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උදව් කරන්නට නව රජයක් හැටියට අපි අලුත් වැඩක් කරනවා. අපි යනවා මේ සැඟවුණු දක්ෂ පක්ෂ හපංකම් තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා. මට අද හුඟක් සතුරු දවසක්. 2006 ඉඳලා මේ දක්වාම ඉන්ටර්නැෂනල් පදක්කම් 14 ජයග්‍රහණය කරලා තියෙනවා. මම ලංකාව වෙනුවෙන් තමයි පදක්කම් ජයග්‍රහණය කරේ. අපි රට වෙනුවෙන් තමයි දුවන්නේ. මේක මට ලොකු හයියක් ඉදිරියේදී තවත් ජයග්‍රහණ ලබා ගන්න. මම පොරොන්දු වෙනවා 2026 ඔලිම්පික්ස් පදක්කමක් ලංකාවට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරලා දෙනවා කියලා. මැතිවරණයක් පත්වන්නේ නම් ඊට පූර්ණ සහය ලබා දීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්පාවත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. තවත් කීප දෙනෙකුද එහිදී අදහස් පළ කළා. පුළුවන්කමක් තියෙනවා නම් කරුණාකරලා පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරගන්න පාර්ලිමේන්තුව විසිරුවේ යුතුයි කියලා. අපි ලෑස්ති ඔබ යෝජනාව ගෙනවනම් අපි බොහොම පැහැදිලිව විපක්ෂයට අපි අත උස්සලා 3-2 බහුතරය දෙනවා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. විපක්ෂ නායකකමට හෝ මේ කණ්ඩායමට නායකත්වය දෙන්න සදාචාරාත්මක අයිතියක් නෛතික අයිතියක් පැහැදිලිව මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙනවා. ඒක නිසා තමයි අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂ එකතු වෙලා එතුමා නායකයා විදිහට නම් කරලා ඒක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්තුමා මහින්ද අමරවීර මැතිතුමා කතානායකවරයාට ඉදිරි ක්‍රේම කරායින් පස්සේ ඒක වෙන කාටවත් ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. සාමයේ පණිවුඩයත් රැගෙන ජේසු බිලින්දානන්ගේ මෙලොවට සැපමිණීම සනිටුවන් වන ඒ අසිරිමත් නත්තල පිළිගැනීමට ජනතාව උද්යෝගයෙන් සූදානම් වනවා. සීතල උඳුවක් මාසයේදී ඒ පිළිබඳ ජනතාවගේ සූදානම් වීම ගැන ස්වාධීන රූපවාහිනී අපේ සොයා බැලුවා. ජේසුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල උදා වෙන්න තියෙන්නේ තවත් හොරා කිහිපයයි. කතෝලික බැතිමතුන් වගේම ශ්‍රී ලංකා වාසී සියලු දෙනාම බොහොම සතුටින් තමයි බලාගෙන ඉන්නේ මේ නත්තල උදා වෙනකම්. කොළඹ නගරය මේ අසිරිමත් සීතල නත්තල වෙනුවෙන් සූදානම් වුණු ආකාරයයි මේ.
හොඳයි ඉතින් ගොඩාක් නත්තලට ගොඩාක් ඉතින් බඩු වෙම තියෙන අඩුවර දාලා ලබන අවුරුද්දත් එක මේ නත්තලත් හොඳට ගෙවිලා යයි මොකට මේ කියන්නේ සුබ නත්තලක් වේවා කියන්නේ සිරි දෙමළ සිංහල කියලා නෑ අපි ඔක්කොම එකට තමයි ජීවත් වෙන්නේ හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා හිතනවා හැමෝම සාමයෙන් ඉතින් එකතු වෙලා ගොඩක් අය මේ විනෝද වෙනවා කියලා හිතනවනේ අපි ආවම නතර ගහ ගන්න ආවා අපි හැමෝම තේ සතුටින් තමයි ඉන්නේ අපි ඉතින් ඒ බලන්න අපට ජයයි ලංකාවට ජයෙන් ජයම වේවා නත්තල් හොඳයි විශේෂයෙන් බඩු අපිට ඕන විදිහට තෝරා බේරලා ගන්න පුළුවන් වෙනදට වැඩිය ගොඩාක්ම හොඳයි කියලා හිතනවා නත්තල හොඳයි හැමෝටම සුබ නත්තලක් වේවා අසිරිමත් නත්තල වගේම එළඹෙන නවවසර වෙනුවෙන් සියලු දෙනාම බොහොම සතුටින් සූදානම් වෙන ආකාරය තමයි ඔබේ දැක්කේ. ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවා. දනෝදාහනේ විදේශ ප්‍රවෘත්ති වෙත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් නැවත බන්ධනාගාරගත කිරීමට ඉස්ලාමාබාද් අධිකරණය තීන්දුව කර තිබෙනවා. දූෂණ චෝදනා හේතුවෙන් සිදු කළ නව නඩු විභාගයකින් ඔහුට වසර 7ක සිරදඩුවමක් නියම වුණා. නවාස් ෂරීෆ්ට අද සිට සිරදඩුවම් නියම කර ඇත්තේ වත්කම් මික්ම වූ ආයෝජන සිදු කිරීම හේතුවෙනුයි. මීට පෙරද නවාස් ෂරීෆ් බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉස්ලාමාබාද් අධිකරණය ඔහුව මුදා හරිනු ලැබුවා. ඉන් අනතුරුව පැවති මැතිවරණයෙන් නවාස් ෂරීෆ්ගේ පක්ෂය වූ ඉස්ලාමීය ලීගේ පරාජයට පත් වූ අතර ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය බලයට පැමිණියා. අද ඉස්ලාමාබාද් නුවර පැවති නඩු විභාගයේ සඳහා විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකින් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනගෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සඳහා සහාය ලබා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රාණ්ඩු මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හවස් වරුවේ හතාමාට මම වෙලාවක් දුන්නා මහේල මැතිතුමාට සහ සංගායක මැතිතුමාට දෙනවා වාර්තාව සහ මේක හරි බැරෑරුම් කර මේක සුද්ධ කන්තරම් ලේසි නෑ මම දැක්කා පත්‍රික දිනවා අමාරු තනතිල්ලක බැට් ගන්න වෙන්නේ කියලා ඔව් බවුන්සර් ගොඩක් වැටේ හැබැයි උත්සාහයක් ගන්නනේ කොමාරි කඩුල්ල නොදී මේක කොමාරි සටන් කළා මේක ජයග්‍රහණය කරා ඉස්සලම ICC එකත් එක්ක කතා කරලා බලන්න ඕනේ මේකට කාලයක් ගන්න පුළුවන්ද කියලා මට ෂුවර් මට නඩුත් දායි එහෙම ගියොත් එහෙම නඩුවලට නම් බය නෑ ඉතින් කොච්චර නඩු දැම්ම මැතිවරණයකට කල් තියන්න කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි දූෂිත පිරිසක් නැවත තවක් චන්දමන් කොල්ලයක් තුලින් මේ තමන්ම හදාගත්ත ක්ලබ් වලින් මේ ඡන්දය අරගෙන තමන් ආයෙත් මේ මුල් පුටුවට අවිලා ක්‍රිකට් විනාශ කරන්න දෙනවද අපි පිරිසුදුමින් එක දාලා ක්‍රිකට් පිරිසුදු කරලා මැතිවරණයට යනවද කියන එකයි අපි අහන්නේ 2002 2012 ලංකා ක්‍රිකට් හොඳම තිබ්බ කාලේ ඇත්තටම තිබුණ තින්න අතුරු කොමිටු මොකද ඒවල මිනිස්සු සල්ලි අම්බු කරන්න එහෙම නැත්නම් ගේම් ගහන්න ඩීල් ගහන්න තමන්ගේ පුද්ගලව දාගන්න උත්සාහ කළා නේ නිලවරණේ කල් යනවද නැද්ද කියන එක විශ්වාසයක් තියෙන්නේ ICC එකත් එක්ක සාකච්ඡා කරාට පස්සේ ක්‍රීඩා නීතියන් වල කෙක් දේවල් තියෙනවා වෙනස් කරන්න ඒවට කරගත්තොත් අතුරු කමිටුවක් කරා ඊරෝසි කිසි දෙයක ප්‍රශ්නයක් වෙන යන්නේ ක්‍රිකට් සුද්ධ වෙයි. ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews